आयुवन कालीन प्रवृत्ति वार्ता करने अंक एक समेत कालीन सत्य हरियत मुकेश सियत मध्यान बुआ विकास याई में मामलाक्षिका प्रणोत प्रतिमें सिरस्थल कोलंब कोटुव सह आसन्न प्रदेश वल मार्ग रसक पुलिसिय वसादमाई कोलंब नगरे स्थान रसक मार्ग बाधक विश्वविद्यालय रसक सिसुन अद कोलंबटे कालुमोदुर विरोधतावय अद रट पुरा जनताव तवमत महापारे विरोधतावल किरिपिटी मिलत लबन सतिये सिट सियट विस्सकिन इहलट सबन गालत इवराई सियलु सबन वर्गवलत मिल इहल दमाई देशी विसी पहाम एकाई किये नेक वैरदी अपी वेनास विपक्षनायक सजित कियाई जात्यांतर मूल्यार मुदलेन श्रीलंकावट बलापोरोत्तुवा चीने प्राथमिक पासल दर्वनुत श्रीलंकावट आधार कराई पॉकेट मनी वलिन लक्ष पनहक देई एक्सत जातीन गे बहालेकम पुटिन समग साकच्चा वक संदहा रुस्यावट पिटत्वयामट सूदानाम रुस्यावट यामट पेर युक्रेनेट पैमिनी युतुई सेलेंस्की कियाई नाइजीरिया वे नीति विरोधी तेल पीरी पहाड़ों का पिपरी मार सीए का टाढ़ी का पीरी सेकटे जीविता हिमी वे प्रथमें देशी युपुआत अध कोलंब कोटुव आश्रित प्रदेश की हिपेक मार्ग बाधक युद्धाति बिनु दक्षिण लेबनवा वैडी आरक्षावक प्रदेश ये टे युद्धवाय त्यातर मार्ग की हिप्याक वसा देमी मेट द पियवर गिनती बनवा विश्वविद्यालय सिसुन अध विरोधता पागमन कीन कोलंब टे पेमिनी मेट नियमिताई ब्यात्र सामकामी उद्घोषण वर्ट बलपैम अति नोकर निलसेट अध पेरवरवे अधिकरणे विसिन अंतर विश्वविद्यालय शिष्य बल मंडलिय नियोग्याक निकुत कर तिबुना කොළඹ කොටුව සහ අවට ප්‍රදේශවල මාර්ග කිහිපයක් අද දින වසාදමා තිබෙනු දක්නට ලැබුණා. එමෙන්ම කොළඹ නගරයේ ස්ථාන රැසක මාර්ග බාධක යොදා තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් අද දින විශ්වවිද්‍යාල කිහිපයකින්ම කොළඹට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. අද දින කොළඹට පැමිණීමට නියමිත මෙම විරෝධතා පාගමනට වාර්ණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලිසිය ඊයේ දින අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් අධිකරණය වාර්ණ නියෝගයක් නිකුත් කිරීම ඊයේ දින ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කිරීමට අධිකරණය විසින් ඊයේ දින නියෝග කළා. ඒ අනුව විරෝධතාකරුවන්ට අදාළ මාර්ගවලට ඇතුළු වීම තහනම් වනවා. මේ අතර සාමකාමී උද්ඝෝෂණවලට බලපෑම් ඇති කරන්නට එපා කියලා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට උසාවිය අද පෙරවරුවේ නියෝගයක් ලබා දුන්නා. උසාවි නියෝගයේ කොම්පඤ්ඤ වේදියේ පොලිසිය හරහා උසස් පොලිස් නිලධාරියෙකු අතින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් වෙත බහර දීමට අද පෙරවරු 10:40ට පමණ කටයුතු කළා. එහිදී පොලිසිය සහ අන්තර් සිසුන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. විශේෂයෙන්ම ගාලුමෝදුර මැදපාර රතමහන ගමනාගමනය සඳහා සීමා කර තිබෙනු දක්නට ලැබුණා. එම මාර්ගවලට ඇතුළු විය හැක්කේ හෝටල් වලට සහ කාර්යාල සඳහා ඇතුළු වන රතමහන වලට පමණයි. එමෙන්ම ලෝටස් මාර්ගයේ මැද කොටසින් මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ රතවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා. එම මාර්ගවලට පිවිසෙන ස්ථානවල පොලිසිය විශාල වශයෙන් රඳවා තිබෙනවා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 10ක්. විරෝධතාකරුවන් ඊයේ පසුරුවේ අරලියගහ මන්දිරයේ ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළා. මේ අතර රටපුරා ජනතාව වීදි බැස රජයේ තෙරෙහිව තවදුරටත් සිය විරෝධය පළ කරමින් සිටිනවා.
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බල කරමින් රට පුරා ජනතාව ගාඩු බොදුරු ඉදිරිපිටට රැස්ුණේ අකණ්ඩ අරගලයක් ආරම්භ කිරීමටයි. අවුව වැස්ස නොතකමින් දිගටම සිය අරගලය ගෙන යන මේ ජනතාව පවසන්නේ සටන දිනනතුරු විරෝධතාවය අත්හරින්නේ නැති බවයි. ගාඩු බොදුරු විරෝධතාවයට මේවන විට විවිධ පාර්ශවයන් දිනපතා සිය සහාය පළ කරමින් සිටිනවා. අරගලයේ පැවැත්වෙන ස්ථානයේ අකණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබෙනවා. ගාඩු බොදුරු විරෝධතාවයට අදට දින හසයයි මෙතර ගාලු මොදුර විරෝධතාවයේ නිරත පිරිසෙන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළකලේ මෙලෙසින් මෙතර රටපුරා ජනතාව තවමත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම වීට හේතුව බවයි වාර්තා වන්නේ. මේ අතර සබන් බිලද ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වෙළඳපොලේ සබන් මිල ගණන් රුපියල් 200 ආසන්නයට පැමිණ තිබෙනවා. මෙවෙනකොට රටේ තියෙන දැඩි ආර්ථික අර්බුදයක්. රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. එදා වෙලා හරි හම්බ කරගෙන කන පුංචි මිනිසයාට දැන් සල්ලි දීලවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට හැකියාවක් නැහැ. දවසින් දවස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා. ඊට සමගාමීව අනිකුත් ශාස්ත්‍රවලත් මෙවන විට මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ උත්සවශාලා මිල ගණන් මෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ භාණ්ඩවලත් මිල ඉහළ දැමුවා. කබලින් ලිපට වැටිලා හිටපු අපේ රටේ මිනිස්සු දැන් ලිපෙනුත් බිමට වැටිලා. අමාත්‍යවරුන් නිලධාරීන් කිව්ව සතුස අලවිසල්වලත් දැන් භාණ්ඩ හිඟයි. ඉතින් අපි සල්ලි දීලා ගන්නවා බස් බඩු නැහැ ඉතින් සල්ලි තුනක් වැඩක් නැහැ බඩු නැහැ මොනවගේ සතුට දැන් මම දැක් උදේ TV එකේ දින හැමදාම කියනවා මේ බඩු දෙයි කියලා දැන් ඇවිල්ලා බලුවා මොකුත් නැහැ ඒ മന്ത്രിලගේ අමුදලගේ කතාව විතරයි ඉතින් අපිට ඉතින් කියන්නේ ඉතින් ගෝට ගෝ කියලා විතරයි ඉතින් මොනවගේ දැන් නැහැ ඉතින් ඉතිපතනක අවශ්‍ය බඩු බාහිර ආදී ගන්න විදියක් නැහැ ඒ වගේම අපිට පෙළ දෙක් මානක විසඳුමක් පේන්න නැහැ කිසිම
ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 120කින් ඉහළ දමන බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ගණන් යලි ඉහළ යාම සහ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද කිරිපිටි මිල ඉහළ දැමීමට හේතු බවයි කිරිපිටි ආනයන කරුවන් පවසන්නේ. මෙවන විට වෙළඳපළ තුල කිරිපිටි හිඟයක්ද පවතිනවා. අවසන් වරට කිරිපිටි මිල ඉහළ නැංවීමට කටයුතු කළේ පසුගිය 19 වැනිදායි. කිරිපිටි කිලෝවක මිල රුපියල් 600කින් ඉහළ දැමීමට එදින කටයුතු කළා. කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් මේ දිනවල වෙළඳපළේ අලෙවිවන මිල රුපියල් 1945ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ප්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 790ක් ලෙසයි. මේ අතර සබන් මිලද ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා. දරුවන් සඳහා භාවිත කරන සබන් කැටයක් රුපියල් 175ක් වැනි මුදලකට සහ රෙදි සෝදන සබන් කැටයක් රුපියල් 135ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා. ගෑස් ඉන්ධන තවමත් රට පුරා හිඟයි. වගකිව යුතු අමාත්‍යවරුන් නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවමත් මේවට විසඳුම් දෙන්නට අපොහොසත් වෙලා තියෙනවා. අදත් විදුලි කප්පාදුව පැය 3ක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව කලාප කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව අද දින සිදු වනු ඇත. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සියලු පාර්ශ්වයන් සමග එක්ව විසඳුම් ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන IMF වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල වැඩිදුරටත් පෙන්වා දුන්නේ. අමරිකාවේ වොෂින්ටන් නුවර පැවති IMF සහ ලෝක බැංකු රැස්වීම අතරතුර IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටිලිනා ජෝජිවා සහ IMF කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සැප්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් හමු වුණා. එහිදී ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සහ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේදී දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව ඉදිරියේදී IMF කණ්ඩායම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමෙන් සහ අනිකුත් සියලුම පාර්ශ්ව කරුවන් සමග සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර චීනයේ හැන්ෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා දෙමාපියන් ලබා දෙන මුදල් එකතු කර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දුෂ්කර කලාපවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එම මුදල් පරිත්‍යාග කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ. චීනයේ ප්‍රාථමික පාසල් දරුවන් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකතු කර ඇති මුදල රුපියල් 150ක් පමණ වනවා. පාර්ලිමේන්තුවේ සිටින 225ම එකයි කියන කතාව තමන් පිළිගන්න සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙතෙක් කිසිදු විපක්ෂයක් සිදු නොකළ සේවාවන් රැසක් සමගි ජනබලවේගය ඉටු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ සමගි ජනබලවේගයෙන් හුස්මක් වැඩසටහනට එක් වෙමින්. නිදහස් සෞඛ්‍ය කියන්නේ සුබසාධන රාජ්‍යයක ප්‍රධාන අංගයක්. නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය අපි රැකගන්නට, අපි ආරක්ෂා කරන්නට, උපරිම මුදල් වෙන් කිරීම අපි කරන්නට ඕන. රෝහලකට උදව් කරනවායි කියන්නේ ඒ උදව් කිරීම තුළ ජීවිත රැකදෙන ජනතාවගේ ආයු කාලය වර්ධනය කරන. දැන් සමහරෙක් කියනවා 225ම එකයි. 225ම යන්න ඕනේ. මම ගෞරවයෙන් එකක් කියන්න කැමතියි. ඔය 225ම එකයි කියන එක වැරදි කතාවක්. එහෙම කියන ඇත්තෝ උත්සාහ කරන්නේ කොහොම හරි තමන්ගේ දේශපාලන අවස්ථාව උදා කරගන්න. උණුත් එකයි මුණුත් එකයි කියලාත් කියනවා කතාවක්. මම එකගයි උණුත් එකයි මුණුත් එකයි. ඒක හරි. මෙතෙක්කල් උණුත් එකයි මුණුත් එකයි. හැබැයි එකක් කියන්න ඕන. අපි බිහිුණේ සමගි ජනබල වේගී බිහිුණේ 2020 පෙබරවාරි මාසෙ. උණුත් එකයි මුණුත් එකයි වෙන්න පුළුවන්. හැබැයි අපි වෙනස්. කවදාවත් මේ රටේ කිසිම විපක්ෂයක්
රාජ්‍ය ඵලයක් නැතුව ජනතා සේවාවක් කළා නේ. නිසා හොඳට අවබෝධ කරගන්න කවදාවත් මේ රටේ ඉතිහාසයේ විපක්ෂය බලයක් නැතුව වැඩක් කරලම නැහැ. දැන් ඕන තරම් පොත් ගහනවා, තැනකිලි පවත්වනවා, කතා පවත්වනවා, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. මෙන්න අපේ සැලැස්මයි කියනවා. හැබැයි ඉතින් රටේ ජනතාව ඉල්ලන්නේ වැඩ. වත්මන් අර්බුද තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් जनाधिपति वरुण ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඉන්ටෙන්සිව් කෙයා ඔපරේෂන් එකක් නෙමෙයි. එතනට යන්න අවශ්‍ය වන්නේ පසුබිම හදාගෙන. අන්න ඒ නිසා රජයේ නිලධාරීන් සමග අද මේ අය වැඩ කරන්න අවශ්‍ය වන්නේ රට රොබින විදියට මිසක් තමාගේ පුටු රත් කිරීමට නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම බිත්තියට හේතු වෙලා තිනවා හරි දේ කරපන් කියලා. එහෙම නොහිතන කණ්ඩායමකුත් තාම ඉන්නවා ආශේ අර ලවුඩ් 7 එකේ ජීවත් වෙන්න. බොරු කතා දීලා බය කරලා මිනිසුන්ට උණ්ඩ පාවිච්චි කරලා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාති ඇමතුවොත් කියන්නේ සහන ලබා දෙනවා කියලා. දැන් අනේ බුදු අම්මෝ සහන දෙන්න එපා කියන මට්ටමට වැටලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට අවශ්‍ය නැහැ අලුත් වාහන. අපිට සූදානම් පරි පරිත්‍යාග කරලා කර කියා ගන්න දැන් නැතුව ඉන්න මේ වෙලාවේ තව බදු ගහලා තව මිල ගණන් වැඩි කරලා මිනිස්සුන්ව මේ මරන් කන එක තමයි කරන්නේ. විදේශ විනිමය පනතේ සංශෝධන අවුරුදු දෙකකට පෙර ගත්තනම් මෙතරම් අමාරුවකට ඇදෙන වැටි ICU එකට නොගිහින් වාට්ටුවට යන්න නම් වෙයි මේ අවස්ථාව මගේ හරවා ගන්න තිබුණා. මොකද ඒ හිටපු මුදල් ඇමති ඩෝනුනේ මේ අරමුදේ උස්සන්න වෙන්න ඉඩ හරි. එමගින් ඔහු හිතුවා ඔහුගේ ඔළුවට කොටුන්න දා ගන්න. එයා අන්තිමට අරයාගේ උටුන්න මෙයාගේ ඔළුවට දා ගන්න කියලා දැන් මිනිහට උටුන්නත් නැහැ. අපිට කිව්වේ හරි මග හොයන්න කියලා මහමගට වැටුනේ කියලා. අපි නම් මහමග හරිනවා දැන් එයා මහමගත්. IMF එකට ගියාම පොකට් එකෙන් අරගෙන සල්ලි බැංකුවෙන් අරගෙන මුදලමැති කතර දීලා එවන්නේ නැහනේ. අනිතක IMF ගියාම තව මාස කීපයක් යනවනේ ඒවා ප්‍රොසස් යන්න. මේගොල්ලෝ දැන් හැමපත්තම ෆේල් වෙලා තියෙන්නේ. අපිට කිසිම අන්දපාලනයක තෝන්නේ නැහැ, අමාත්‍යාංශයක තෝන්නේ නැහැ. අපිට මේ රට බේරන්න ඕනේ. අදහෙට ඡන්ද දෙන්න බැරි වුණාට කොහොම තව මාස කීපයකින් ඇතුළ යන්න වෙනවා. දැන්පත් කරලා තියෙන කැබිනට් එක ගැන මුතුන් හිතන්නේ. ටිකිරි කැබිනට්. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙම මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙනට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු ගමින් ආදරෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුතම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල ජනතාව සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින්. එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් මනුතම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මෙලෙස ක්‍රියාත්මක වන මනුතම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CBL සමූහය සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුතම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. බඩු සානාධාර බඩු මල්ලක් ලබා දෙන එක හරි සතුට වෙනවා අපි. මේ වගේ වැඩසටහනක් මෙච්චර කාලයනකන් තිබුණේ අදේ පොළ වන්දිට අපිට සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. අපේ ගමටම ඇවිල්ලා මේ කරපු සත්කාරයට ගොඩක් පිං. පිළිතුරු ග්‍රාමයේ කොමද සෙන්ජිරිකි. ಅದர்க்காக වෙන්නේ නන්දි ඊතරවිතු කුලින්. සර්වෝදය සංගමයෙන් මේ බඩු මල්ලක් දුප්පත් ජනතාවට ලබා දෙන එකන ගොඩක් සතුට වෙනවා. මේ අර්බුද තත්ත්වය මේ ප්‍රසාවල් නැහැ. ගොඩක් අමාරු තත්ත්වයේ මිනිස්සු ජීවත් වෙන්නේ. මනුතම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම මධ්‍යහනපත් විකාශය අවසන් ජලිත හොමෙමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.